නබ මස නවනිද වවද දවසේදී ශුතු සභා මාතාව ලතරානු බැසිලිකාව කැපකිරීමේ මහා මංගල්ලය සමරනවා. කතෝලිකැල් ලෙස අපි ජෙන්සුන් වහන්සේ හා සම්බන්ධ ස්පින්ත ෂාන්වන්සය හා සම්බන්ධ එවාගේම ශාන්තවරුන්ගේ මංගල්ල සමරනවා. නමුත් අපි දෙවස්ථාන කියලා මංගල්ල සමරන්නේ විශේෂෙන්ම මරිය මචෝරේ ඒ බැසිලිකාව සහ ජෝන් ලතරානු බැසිලිකාව කැපකිරීමේ මංගල්ල පමණයි. මේ බැසිලිකාව එහෙමනැත්තම් මේ දේව ස්ථානය මංගල්ලය සමරන්නට හේතුව තමයි. එය දෙවියන් වහන්සේගේ වැටි සිටීම ප්‍රකාශ කරන ස්ථානයයි. දෙවියන් වහන්සේගේ ආතරය. මිනිස්සුන්ට දැනන්නට සලස්සන්නට මිනිස්සුම ඒකරාශි කරගැනිමින් ඔවුන්වේ තුළල් සතප පෝමින් ඔවුන්ව ලෝකයට යවන්නේ ඒත්දවන් වහන්සේගේ ආදරය තුර පූනිකරමිෙනයික්. මේ දෙවස්ථානයේ තිබෙන පරිශුද්ධ භාවය ගැන කතා කරත්ති අද අපිට සවිශේෂ භාග්‍යතුළ මොුණ ගැහෙනවා ජෙසුන් වහන්සේ. ජෙරුසලම් දෙවුමාලිකාවා සල. වෙනිදාම් කරමින් සිටි වෙළඳම්ම කසයක් ගෙන පලවා හරින සිද්ධිය. එකට හේතුව තමයි ඔවුන් ඒ හුදෙක්ම තමන්ගේදය ලපා ගැනීමට කඩා වඩා ගැනීමට ඒකවාංචනික තැනක් බවට පත් කළගත්තා. මිනිසුුව ගසා කන තැනක් බවට පත් කරගත්තා. දෙවියන් වහන්සේට ඔප්පු කරන දෙල් හුදෙක්ම තමන්ගේ වාසිය තකා යුදාගත්ත නිසා එකට කැලලක් කරපු නිසායි ජසු වහන්සේ ඔන්නු පලවාහරින්නේ ඇත අතීතේ අපි මේ ජුරුසලම් මාන්දීරයේ විකාශනය ගැන කතාකරුත්හෙම අපි දකිනදේ තමයි ඉශාල් ජනතාව කියලා කියන්නේ අයිකොන්ටක ජනතාවක් ඔවුන් තැනින් තැනට තමන්ගේ බැටුල් රැළුවල් අරගෙන ගියා ඒඔුන් ගිල්ල යම්කිසි ස්ථානයක ලැකුම් ගන්ති ඔවුන් කූඩාරම් ලාගත්ති ඔවුන්ගේ මාත්්‍යේ. හරි මැද ඔවුන් ගිවිසුම් කරඩුව තැබලා කුඩාරමක් ගහලා දෙවියන් වහන්ස උුන් සමඟ සිටිනවා කියනදය තමන්ට අවබෝධ කරගත්තා. ඔන් යන යන හැම තැනම මේ කිිවිසුම් කර්ඩුව රැගෙන යවා ඒ ගිවිසුම් කරජුවට කූඩාරමක් දසමින් දෙවියන් වහන්සේගේ වැඩ විසීම ප්‍රකාශ කලා. ඒද තමයි පසු කල්ලිනව ධවිත් රජතුමාන්ගේ පීවර ගැනීමත් සමග සලමුන් රජතුමාත්ගේ ඒ කැපවීමත් සමඟ ගොඩ නැගුණු ජෙරුසලම් දේවමන්දීරය වුුණේ ඒත් තුළ ප්‍රකාශ කරන්නට සිද්ධ වනේ දෙවියන් වහන්සේ ජනතාවාතර. ඉන්නවානදේ නමු ජෙසුන් වහන්සේ මේ සිද්ධි අසානති කියනදේ තමයි මේ ගොඩනැගිල්ල මම කඩා දවලා දවස්තුනකින් ගොඩනාගෙනවා. ඒක පරිසුරුන්ට සත් ස්වරුන්ට හැම ජුදේවකට මා ප්‍රශ්නයක් වුණා මේ ගොඩනැගිල් හදන්න අවුරුදු මහා ගණනා වැෑවුණා නමුත් මොහකෝමද දවස්තුනකින් ගොඩනාගන්නේ ජෙසුන් වහන්සකන්ඩ උත්සාහ කලදේ තමයි දෙවියන් වහන්සේ තවතුරටත් තින්නේ මනුෂ්‍ය ගොඩනගපු ගෝඩනෑගෙවි තුළලෙමෙයි මනුෂ්‍ය ඉන්නටඕනේ මනුෂ්‍ය ජීවිතය තුළයි ජේසුන් වහන්සේබේලෝකට පැමිල ජේසන් දෙවියන් වහන්සේව තමන්ගේ ජීවිතය තුළින් ප්‍රකාශ කළ දෙවියන් වහන්සේ උන්වහන්සේ ජවමාන කලා ඒවගේම අපෙන්ඉල්ලනදේ තමයි ජෙසුන් වහන්සේ ප්‍රකාශ කළ විදිටම ජීවස්තුලා විදිහටම අපේ ජීවිතත් දෙවියන් වහන්සේ ඉන්න මන්දීරයන් කරගන්න. අපේ ජීවිතවලින් එද වෙනහන්සගේ ආතරය දෙනාන්සගේ කරුණාව දයාව ලෝකෙට පෙන් වන්නට වෙර දරන්නට කියලා එතිෙන් අපේ ජීවිතත් ස්ෝමින් වහන්සේ වැඩවසන මන්දීරයක් බවට පත්කරගන්නට අපි වෙරධරමු. Ubut samader Jesu beta.